පෙරහැරට මිලියන 5ක් දීලා තියෙනවා. ඒ අමුතු ගැසට් එකක්. ඒකේ ගැසට් එකෙන් පල්ලැහැ බහැලා දැන් 3යි දෙන්නේ. මිලියන 3යි. අලියැත්තු නැතුව, පන්දන් නැතුව, කොප්පරා නැතුව නැටුම් කණ්ඩායම් ටිකට විතර ලක්ෂ අඩු කරලා මිලියන 3ට බැස්ුවාට පස්සේ ඒත් ලක්ෂ 33ක් යනවා. ලේකම්වරයා මට කියනවා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ පෙරහැරට මිලියන 5ක් දීලා තියෙනවා. ඒ අමුතු ගැසට් එකක්. ඒකේ ගැසට් එකෙන් පල්ලැහැ බහැලා දැන් 3යි දෙන්නේ. මිලියන 3යි. මිලියන 3 ප්‍රාදේශීය ලේකම්තුමාට, දිස්ත්‍රික් ලේකම්තුමාටනේ එතුමාලා ගණන් හදලා බලලා තිනවා. අලියැත්තු නැතුව, පන්දන් නැතුව, කොප්පරා නැතුව නැටුම් කණ්ඩායම් ටිකට විතර ලක්ෂ අඩු කරලා, නැත්නම් ලක්ෂ 57ක් යනවා, සම්පූර්ණ එකතුව ලක්ෂ 130ක් යනවා. ඒවා අඩු කරලා මිලියන 30ට, මිලියන 3ට බැස්ුවාට පස්සේ ඒත් ලක්ෂ 33ක් යනවා. ආණ්ඩුකාරය ඇවිල්ලා කියනවා මේ 75ක් ගත්තේ නෑලු මූල්‍ය කළමනාකරණය කළලු. එතකොට ඊයේ ලේකම්වරයා කියනවා මිලියන 5ක් දුන්නලු ජාතික වෙසක් මංගලයට. එතකොට මේක දැන් ජනාධිපතිතුමා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලියුමක් කළා තියෙනවා වෙසක් එක හා සමානව පොසොන් එක සමරන්න සැලසුම් කරන්න. ඉතින් එතුමාගේ මට්ටමින් එතුමා ඒක සැලසුම් කරනවා. ඉතින් එතුමාට එහා යන්න බෑ. එතුමාට බැරි දේවල් ඉහළට දැනුම් දීලා තියෙනවා. ඒ දැනුම් දුන්නා කියලා කියන්නේ අර මේ මේ බීරි අලින්ට වීණා ගායනවා වගේ ඇස්පේන්නෙත් නෑනේ මිනිස්සු. අන්දයි, කන් ඇහෙන්නේ, කතා කරන ඔක්කොම අබ්බගාත. එහෙනම් මේවා යව්වට කිව්වට ඒ මිනිස්සු සංවේදී මිනිස්සුනේ, අක්‍රීය වෙච්ච මිනිස්සු කොටසක් ඉන්නේ. ඉතින් ඒ මිනිස්සුත් එක මේ වැඩේ කරන්න බෑ. අපිට උරුම දෙයක් චීවරේ පාත්‍ර. ඉතින් මේ පාත්‍රේ අරගෙන ගියපුවාම දානේ උදේට දවල්ට මේකෙන් වළඳන්න මොනවා හරි ටිකක් මිනිස්සු මේකට දානවා, වළඳනවා. ඒ වගේම ආලෝක පූජාවට පෙරහැරට රටේ මූල්‍ය කළමනාකරණය කරන්න තියෙන දැන් රට මේ ලොකු මූල්‍ය කළමනාකරණයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් රටේ ජනතාව දැනගන්න හොඳට මේක දැන් ආර්ථික පාලනයක් කරලා තියෙනවා. මේ රට ආර්ථික කළමනාකරණයක් කරලා තියෙනවා. මූල්‍ය අරබුදයෙන් ගොඩ එන්න මෙයා ලොකු පාලනයක් දැන් ගෙනියන. එයාලට ඕනේ වට ඒවට පාලන නැහැ. මේ වගේ ඒවට රටේ ජනතාවට යම් දෙයක් කරන්න දිතහම පාලනයක් තියෙන්නේ. ඉතින් ඒ එයාලා පාලනය කරනවා නම් අපේ වගකීමක් තියෙනවා. මේ අරහත් දජේ අපි පැළඳගෙන ඉන්නේ, පොරවගෙන ඉන්නේ අපේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ හින්දා මහ විශාල පිරිසක් මෙතෙන්ට එනවා. මේ සංස්කෘතික මංගල්‍යය අපි කරන්න ඕනේ නිසා හෙට දවසේ ඉඳලා පිණ්ඩපාතයේ ගිහිල්ලා රුපියලක 750 කෝටි දෙයක් විතර ඉන්නවා. විවිධ ජාති විවිධාගම රුපියලක් 750ක් දෙන්න. ඉතින් ලංකාවේ ඉන්න විශාල කෝටිපති ව්‍යාපාරික මහත්තුරු මහත්මීන් ඉන්න ආයතන තියෙනවා. තමුන්නාසලාටත් මේක ඇහෙන්න ඕනේ, පේන්න ඕනේ, අදවත් වලට සංවේදී වෙන්න ඕනේ. මේ උතුමන් වහන්සේ වෙනුවෙන් කරන කාර්යය කරන්න මං කොච්චර වෙහෙසෙනවද රටේ ජනතාව වෙනුවෙන්, එන පිරිස වෙනුවෙන් ඈ. ඒ හින්දා මම හෙට ඉඳලා පිණ්ඩපාතේ ගිහිල්ලා රුපියල 750 එකතු කරලා මේ විදුලි බිබුලින් ආලෝකමත් කරන්න ඕනේ. විදුලි ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.